මැනිකේ මගේ හිතරන් නෙවෙයි හැමෝගෙම හිතේ ඉන්න චරිතයක් තමයි යොහානි කියලා කියන්නේ. ඉතින් ශ්‍රී ලාංකේය නාමය නැවත ජාත්‍යන්තරට අරගෙන ගිහිල්ලා ශ්‍රී ලංකාවට ගෞරවයක් කීර්තියක් අරන් දෙන්න මේ චූටි යොහාන් ලැබුණා නුනා. ඇත්තටම ඔයාගේ පෙනුම ඔයා මාකට් කරනවද? වැඩි වයසක් නෑ වගේ පොඩි පෙනුමක් තියෙන නිසා ඔයා ඒක මාකට් කරනවද? ආ ඒක මම මාකට් කරන්නේ නෑ. ඒක මාකට් වෙනවද? නේද? වෙනවද? හරි යොහානි, අපේ මේ සුන්දර කතා බහට බොහොම ආදරෙන් පිළිගන්නවා. ශාය FM YouTube channel එකේ හරහා ඔන්න යොහානි මේ විදිහට කැමරා ඇස යොහානිගේ පැත්තට. යොහානි, මේ අපි යොහානිව අඳුරා ගන්නවා cover version හරහා. යොහානි කැමති cover version කෙනෙක් ආටිස්ට් කෙනෙක් විදිහට ඉස්සරහට යන්නද, එහෙම නැත්නම් තමන්ගේම සින්දු හරහා ඉස්සරහට යන්නද වැඩි කැමැත්තක්? දෙකම. දෙකම. ඔව්, දෙකම එක වගේ මං කැමති. මං cover වලින් තමයි පටන් ගත්තේ. I think මං කැමති මේ දෙකම බැලන්ස් එකේ ඉදිරියට කරන්න. හරි. ලංකාවම දන්න චරිතයක්. මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න යතුණා. හොඳම බජට් එකකට වඩා ෂෝ දෙකක් ලැබෙනවා. වඩා ආරාධනා කරන්නේ ඉන්දියාවේ අමිතාබ් බච්චන් ආරාධනා කරනවා එකම දවසේ ඒ ෂෝ එකට. ලංකාවෙන් ආරාධනා කරනවා රවින්ද්‍ර රන්දෙනිය මහත්මයා. වා තෝරගන්නේ මේ දෙන්නගෙන් කවුරු ආරාධනා කරන ෂෝ එකද? අමාර ප්‍රශ්නේ නහන්නේ දෙන්න. මෙහෙ. ලංකාව. මෙහෙ. එක ෂූට් එකක් දා කියන්නේ. එක දවසේ එකම මොද ෂෝ දෙකක් තියෙනවා. මම අමිතාබ් බච්චන්ගේ පෝස්ට්පෝන් කළා. ලංකාවෙන් ඉන්නේ. ලංකාවෙන් ඉන්නේ. රයිට්. මේ හරි. අමිත් මේ මට මෙහෙම අහන දෙයක් ප්‍රශ්නයක් හිතුණා. දැන් ඔයාගේ පෙනුමත් එක්ක ඔයාට සාමාන්‍ය කෙල්ලෝ කොල්ලොන්ගේ පස්සෙන් යන අඩුවිනේ. අඩුවිනේ. ඔව්. කොල්ලෝ රැවටිලා කෙල්ලෝ රැවටිලා නැද්ද ඔයා කොල්ලෙක් කියලා? පෙනුමත් එක්ක කොණ්ඩිත් කපන් ඉන්න නිසා. එහෙම වෙලා තියෙනවද? මම දන්න තරමින් නෑ. මේ වනිකන් යවි මේ පෙනුමත් එක්ක. යොහනි, කවදා හරි දවසක ඔයා හිතන් ඉන්නවා නම් මං යන්න ඕන මෙතෙන්ට කියලා. අන්නේ ඒ තැන මොකද්ද? මගේ ගෝල් එකක් වගේ. මට ඕනේ මිනිස්සු ලක්ෂයක් විතර ඉස්සරහ පර්ෆෝම් කරන්න ලැබෙන කාලයක්. ලයික්. මම හදවතින්ම ආදරය කරන චරිතයක්. ශායිෆින් අපිත් එක්ක බොහොම ලෙංගතු චරිතයක්. යොහානිගේ අලුත්ම වැඩක් ආව ගමන් ටග් ගාලා අපිට දැනුවත් කරනවා මම මේවගේ අලුත් වැඩක් කරනවා කියලා. ඔයත් එක්ක ඔයත් එක්ක බින්දුවේ ඉඳන්ම ඔයාට හයියක් වුණ චරිතයක් තමයි දිරංජන් කියන්නේ. වචනයක් කතා කරන්න ඕන. දිලංජන් නැතුළු අපේ ටීම් එක ක්‍රූ එක පෙටා ඉෆෙක් සහ තීව්‍ර මට ලොකු ගොඩක් උදව් කරලා තියෙනවා පටන් ගන්න ඉඳලා. ඉතින් ඒගොල්ලන් තාම ඉන්නවා ඉදිරියේදීත් ඊ කියලා හිතනවා. ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි. රයිට්. දැන් මේ මැනිකේ මගේ හිතේ සින්දුවත් එක්ක සතිෂාන් තමයි මේ සින්දුවේ මුල හිටියේ. සතිෂාන් කොහෙවත් තැනක කියලා නැද්ද? ඔයා ඔය කියන්නේ මගේ සින්දුවනේ එහෙම කවුරුත් කවදාවත් කියලා නැහනේ. නෑ. එයා එහෙම කෙනෙක් නෙමෙයි. හරිම හරිම හොඳයි. එයා තමයි මට ඉස්සෙල්ලම කිව්වේ අපි කරමු මේක ෆුල් වර්ෂන් එකක් කරමු කියලා. චමත් සංගීත් සහ දුලාන ආරෙක්ස් ගොඩක් මට උදව් කරන. එහෙම වුණත් නෑ හැබැයි. ජීවිතේ කවදාද දවසකදී තමන් අපි හැමෝම මිනිස්සුනේ මිනිසුනේ අපි පසුතැවෙන අවස්ථා ඕන තරම් ඇවිල්ලා තිනේ. ඔයා ඒ වගේ පසුතැවුණු අවස්ථාවකට ජීවිතේ ඇවිල්ලා තියෙනවද? ඔව් අනිවාර්යෙන්. මොන වගේ අවස්ථාද? එකක් කියලා නෑ. ගොඩක් ඇවිල්ලා තිනවා. මියුසික් වලින් ගත්තත් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිනවා. ඉතින් ඒවා හැමදාම එන මම හිතන්නේ හැම ඉන්ඩස්ට්‍රි එකකම එහෙම තියෙනවා. වැඩියෙන් හොඳ වගේම වැඩියෙන් චෝදනත් ඇවිල්ලා තිනවද? අම්මෝ. ඔයාට අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. මේ චූටි කෙල්ලට යන්නේ චෝදනා කරන්නේ ලංකාවේ නම ලෝකෙටම අරගෙන ගිහිල්ලා. මම තාම බනිනවා. තාම බනිනවා. අපි හැමදාම ආදරය කරන චරිතයක්. අපි වැඩි වෙලා ගන්න තවත් ලොකු වැඩකට යන්න තියෙන නිසා වෙන්න අපි අපේ කතා බහට පොඩි බ්‍රේක් එකක් ගන්නවා. හැබැයි මේ බ්‍රේක් එකක් විතරයි යලි දවසකදී අනිවාර්යෙන් සම්බන්ධ කරගෙන ගොඩක් දේවල් කතා කරමු. ශාශ්‍රම ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මගෙත් ඉස්සර ඉඳලම ඉඳලා තියෙන ඉදිරියේදීත් ඉඳී කියලා හිතන ඉන්නවා. ගොඩක් ස්තුතියි හැමෝට. Thank you හැමෝටම ජය වෙන්න ඕන. ඔයාලට එකෙන්ම ජය වෙන්න කියන අපේ ශා ටීම් එකම සුබ පතනවා. Thank you.